අයිබෝන් සුබ දෙසනක් ඔබට ප්‍රාර්ථනය සූදානම් වෙන්නේ අදත් අපි චාරික පොත්පත් අපේ ජීවිතයත් එක්ක බද්ධ වුණු තොරතුරු රසක් වාර්තා කරලා තියෙනවා ඒව මොනවද කියලා ඔබත් එක්ක බෙදා හදා ගන්න ගමන තමයි මේ අපි ආරම්භ කරන්නේ. ලංකාදීපෙන් අපි දවස පටන් ගමු. ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය මෙන්න මෙහෙමයි කියවෙන්නේ. වායු සමනය නැතුව කඹෑදිල්ල කෝටි සියයේ මෙත්සිරිපාය වසර පහක්ම කැලෑවට ගිහිල්ලා තියෙනවා කියන එක තමයි අද ප්‍රධාන ශීර්ෂය ලංකාදීප පුවත්පතේ. ජුලගේ සහ අංජුලකම මහික වීරරත්න ලංකාදීපට ලියන වාර්තාවෙන් මෙහෙම කියනවා. පොළොන්නරුවේ මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹෑදීමක් හේතුවෙන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ කැලෑවේදී විනාශ වෙමින් පවතින බව පරිසරයේ ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේදී තොරතුරු අනාවරණය වූ බව එහි සභාපති අජිත් මන්නපිරම මහතා සඳහන් කළ බව තමයි අද මේ පුවත්පත් වාර්තාව කියලා කියන්නේ. මේ පොඩි පහේ ගාණක් නෙවෙයි, කෝටි වලින් කිව්වොත් කෝටි 110කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය කර තිබූ ආකාරය ඔබට ඉතිහාසයේ මතක නම් 110ක් හරි 101ක් හරි විය යුතුයි. සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයකට ගෙනවිත් ජනතා සේවයේ කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකරන මෙම ගොඩනැගිලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101ක පමණ වියදමකිනි. එහි වර්ග අඩි ප්‍රමාණය 140,100ක්. ඒ තරම් දැවැන්ත මුදලක් වියදම් කරලා ඉතාමත් ඉහළ වපසරියක් තිබෙන ගොඩනැගිල්ලක් නිර්මාණය කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින සියලුම රාජ්‍ය ආයතන එකම භූමියකට අරගෙන එන බලාපොරොත්තුව ඇතිව. නමුත් බලාපොරොත්තුවත් එකම තැන, ගොඩනැගිල්ලත් එහෙම් පිටින්ම එකම තැන, කවුරුත් මෙතනට යන්නේ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම හේතුව මේ තරම් විශාල ගොඩනැගිල්ලක් ඉදි කරලත් වායු සමන පද්ධතියක් නැතුව තමයි මේ ඉදි කරලා තිබෙන්නේ. මෙම ස්ථානයේ වායු සමීකරණය ඇතුළු පහසුකම් නැති හේයින් ඊට යා නොහැකි බව රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේදී අනාවරණය වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් සමහර ආයතන ප්‍රධානීන් මේ ස්ථානයට පදිංචියමට යාමට කැමැත්තෙන් සිටියත් මෙතෙක් කිසිවෙකුගෙන් ඒ සඳහා උපදෙස් ලැබී නැතයිද තොරතුරු හෙළිදරව් වෙනවා. යන්න බොහෝ පිරිසක් කැමති නෑ. වායු සමනය ඇතුළු තවත් බොහෝ පහසුකම් නෑ. හැබැයි එහෙම අඩු පහසුකම් යටතේ හරි යන්නම් කියලා කියපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු බොහෝ ආයතනවලට එතනට හරි යන්න ගිහිල්ලා වැඩ පටන් ගන්න කියලා කාගෙන්වත් උපදේශයක් ලැබී නැහැ කියලාත් කියනවා. ඒත් එකම ස්ථානීය කුලිය වැඩි නිසා පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටු හමුව ප්‍රකාශ කර ඇති බවත්, ඒ අවස්ථාවේදී මහභාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලිය මුදල් ගෙවන්නේ මහභාණ්ඩාගාරයෙන්, හෙයින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගන්න ඕනෙත් නැහැ කියලා. එක නොකරන වෙදකමට වගේ අපි යන්නේ නැහැ. ඇයි? මොකද ප්‍රශ්නේ එතන රෙන්ට් එක වැඩි. හැබැයි මහභාණ්ඩාගාර නිලධාරීන් අතර මේ කමිටු රැස්වීමද කියලා තියෙනවා. ඒ ගැන බලන්න දෙයක් නැහැනේ. ඒක ගෙවන්නේ අපි. එහෙනම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. කොයි හැටි වෙතත් කාලින් කාලට අපේ රටේ දේවල් සිද්ධ වෙන ආකාරය පොළොන්නරුවේ ගොඩනැගිලි ඉදිරිපත් කළා කැලෑව දින්න පටන් අරන් තියෙනවා. හම්බන්තොටත් ওই විදිය කැලෑව දිනු දේවල් දකින්න පුළුවන්කම හම්බුණා. අනාගතයේදී ඊළඟට කැලෑව දින අපේ රටේ සම්පත් නිර්මාණය වෙන්නේ කොයි පළාතෙන්ද කියන එක අපි බලමු. ලංකාදීපයේ ඊළඟ ශීර්ෂයේ අනුරපුරට ජන ගඟක්. පොසොන් පොහොයේදී තිබුණු ඊයේ දවස පුරා අනුරාධපුරය, මිහින්තලය, තන්ත්‍රිමලය ඇතුළු දිවයිනේ විහෙර විහාරස්ථාන බොහොමයක් සදහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. දිවයිනේ නන්දෙසින් පෙරේදා සිටම සදහැවතුන් වැල නොකැඩි අනුරාධපුර පූජානගරයට පැමිණි අතර බොහෝ පිරිසක් ඊයේ පෙහෙවත් සමාදන් වූ බවත් විවාර්තා වූ පුටා දක්වනවා. අටමස්ථානයේ ඇතුළු ප්‍රදේශවලට අතිශය විශාල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ තිබුණා. සමහරු කියනවා එතෙක් මෙතෙක් ඉතිහාසයේ පොසොන් සමයේදී අනුරාධපුරයට පැමිණි විශාලතම ජනතාව නැත්නම් ජනගඟ මේක වෙන්න පුළුවන් කියලා. ඔව්, අති විශාල පිරිසක් ඊයේ දකින්න හම්බෙච්ච රූපරාම ගොඩක් තිබුණේ හිස් ගොඩක් බවට පරිවර්තනය වුණු නිලදත්ත වාර්තාවන්. ඒත් එකම අති විශාල ප්‍රදේශ පිරිසක් පැමිණියා. ඒ විතරක් නෙවෙයි, විදේශිකයන් මවිතයට බලක් කරනවා. ලංකාවේ කොහොමද මිනිස්සු මේ විදිහට තවත් කෙනෙක්ට දන් දෙන්නේ, තමන් ගාව තියෙන දේ ප්‍රදානය කරන්නේ? මේ දන්සල් සංස්කෘතිය බොහෝ දෙනෙක්ට විශ්මය ජනවන කාරණාවක්. ඒකේ විශ්මය දැන් එන්න වැඩි වෙලා තිබෙනවා. රූපලාවන්‍ය බාණ්ඩ සමහර මේ තමන්ගේ දන්සල් බවට පරිවර්තනය කරගෙන තිබෙනවා. හෑන්ඩ් ෆ්‍රී මේ විදිහේ ගොඩාක් දේවල් සුවඳ විලවුන් මේ පෙර නොතිබූ ආකාරයේ නව සංකල්පත් මේ ආමිෂ පූජාවන් ඇතුළේ දකින්න පුළුවන්කම
හම්බුණා. අනුරාධපුරයේදීත් අතිවිශාල ප්‍රමාණයෙන් දන්සැල් සංවිධානයේ වී තිබුවා මතක් කරන්නට ඕනේ. ඒත් එක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරන්තරයෙන් මේවායේ ප්‍රමිතිය පිළිබඳව මේවායේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම් කළවවත් අපිට බොහෝ වර්තාවලදී දකින්න පුළුවන්කම හම්බුණා. ඒ සියල්ල හමාර කරලා අපි ආපහු එමු දේශපාලනයේ පැත්තට. රනිල් බැසිල් හමුව උණුසුම් වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ. ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව තීරණය කිරීමට තමයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. ආණ්ඩුවේ අලුත් සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැමිණිය යුතු නමුත් රාජපක්ෂ වරුන් පැත්තකින් සිටිය යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී සඳහන් කළ බව. ඒ කියන්නේ ආණ්ඩුව හදනවා නම් අලුත් සන්ධානයක් මේ කට්ටියකට එකහු වෙලා හදමු. හැබැයි ඒකෙදී රාජපක්ෂවරු ටිකක් පැත්තකින් හිටියොත් කමක් නැහැ කියලා තමයි රණතුංග මහත්මය සඳහන් කළ තිබෙන්නේ. අන්න එතෙන්දී තමයි බැසිල් රාජපක්ෂ මහතා දැඩිව තමන්ගේ විරෝධය මේ සම්බන්ධයෙන් පළ කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම එතෙන්දී කියලා තියෙනවා රාජපක්ෂවරුන් නායකත්වය නොදරන එහෙත් පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වයේ ඇති පුරුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක් සන්ධානයේ සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වෙතැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩදුරටත් කියනවා. එතකොට බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා රාජපක්ෂවරුන් පාලනය කිරීමට තමා කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ඔහේට අපිව එකවරක් එපා නම් අපිට ඔහේ සිය වතාවක් එපයි කියලා ඔය කතාව අපිට මතක හිටින විදිහටම නම් කිව්වේ විජය කුමාරතුංග මහත්මයා. හැබැයි දේශපාලන පිටියේදී නෙවෙයි, ගායකයෙකු හැටියට එකවරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් ඔබට මා එපා 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 කියලාමයි කිව්වේ. මේකෙදිත් ඒ කතාව තමයි වෙන විදිහකට කියවිලා තිබුණේ. කොහොම වුණත් මේකෙදී ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් තමයි පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. නමුත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද කැඳවා තිබුණි යැයි සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධය පළ කළ බවට තමයි මේ වාර්තාවන් දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. අපි ඊළඟට කියවන්න යන වාර්තාව ඇහුවම කමාරණේ කියන්න පුළුවන් මේ පෝය ගැන කතා කරලා, විවිධ දේ ගැන කතා කරලා, ඊට පස්සේ මේ රහමෙර ගැනද කතා කරන්න සූදානම් වෙන්නේ කියලා. හැබැයි මේක ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් නිසා මුල් පිටුවේ වාර්තාවන මේ තොරතුරු අපි ඔබට දක්වනවා. ලංකාවේ ඩැනීගේ ජින් පානයට ඔස්ට්‍රේලියාවේ රෙදි සම්මානය. ඩැනි පෙරනානම් වූ ශ්‍රී ලාංකිකයෙකු 2022 වසරේදී ආරම්භ කළ ඩච් රූල්ස් නැමැති සමාගම මේ වන විට ඔස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂයෙන්ම ජින් වර්ගයක් තමයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඒ අනුව එරට ප්‍රධානය කරන ප්‍රධාන පෙළේ සම්මාන දෙකක්ම ජයග්‍රහණය කරන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. මේකේ මේ තියෙන රහමෙර කෑල්ල අයින් කරලා ගත්තට පස්සේ වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ ඔහු ලංකාවේ අනුරාධපුරයේ ඉපදුණු කෙනෙක්. 2010 දශකයේ මැද භාගයේදී ඔහු වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ශුද්‍ර ජීව විද්‍යාවේ හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඉගෙන ගන්න කාලය තුළ වියදම් පිරිමසා ගැනීම සඳහා ඔය හැම කෙනෙක්ම කරන්නා වගේ පාර්ට් ටයිම් ජොබ් එකක් ඔහුට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නගරයේ තිබෙන තැබෑරුමක සේවය කරන එක. එතනට එන බාරයකට තැබෑරුමට එන මිනිස්සුත් එක්ක කතා බහ කරමින් අදහස් හුවමාරු කරගනිමින් ඉන්නකොට ඩැනි මහත්මයාට දැනෙලා තිබෙනවා තමන්ගේ විෂය ශුද්‍ර ජීව විෂය නෙවෙයි, මේ පැත්තෙන් තමයි මට යා හැකිව තිබෙන්නේ කියලා. ඒ හින්දා අර කරමින් හිටපු කාරණාව පැත්තක තියලා නව නිෂ්පාදනයක් කරන්න ඔහු තීරණය කළා තිබෙනවා. ඒ නිෂ්පාදනයට තමයි අද වෙනකොට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සම්මාන දෙකක් ජයග්‍රහණය කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ. අර සාම්ප්‍රදායිකව අධ්‍යාපනයෙන්ම ගොඩ යනවා කියන එක වෙනුවට අධ්‍යාපනය තියෙන්නට ඕන අනිවාර්යෙන්ම වැදගත්. නමුත් ඒ ඇතුලේ තමන්ගේ ඇතුලේ ඉන්නවා ඇතුලේ තියෙනවා වෙනත් දෙයක්. අන්න ඒ දේ හඳුනාගත්තට පස්සේ තමන්ගේ ගමන් මාර්ගය අල්ලගත්තොත් නතර කරන්න බැරි තරම් මිනිස්සු දුර යනවා. ඒක තමයි මේ කතාවෙන් අපිට මතක් කරලා දෙන්නේ. මේ දවස්වල සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවල ප්‍රතිඵල ගැන හිතමින් ලතවමින් ඉන්න දරුවන්ට මේක තුළේ වෙන කතාවක් තියෙනවා කියලා මතක් කරලා දෙන්න පුළුවන්. ඒක ධනාත්මක කතාවක්. එතකොට ලංකාදීප අද මුල් පිටුවේ ප්‍රධාන ඡායාරූප වාර්තාවක් එක්ක උපුටා දක්වන්නේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කරමින් කියලා. සීමා සහිත විජය පුවත්පත් සමාගමේ 21 වන වරටත් සංවිධානය කළ තන්ත්‍රිමලයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව සහ විජය පුවත්පත් සමාගමේ මේ ආලෝක පූජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන මහතුරුන් විසින් ඊයේ විවෘත කරනු ලැබූ අවස්ථාව තමයි මේ ඡායාරූප වාර්තාවේ දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. මෙතනදී මේ පැවති උත්සව සභාවේදී ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් උපුටා දක්වනවා. හිතුවටත් කලින් රට බංකොලොත්
කළොත් බවින් මිදනු ඇති කියල තමයි එතුමා එහිදි සඳහන් කරන්නේ. විශේෂයෙන් එතුමා කියනවා මීට කලින් කීපවතාවක්ම මේ වැඩකටයුත්තර තන්ත්‍රීමලට ඇවිල්ලා තිබෙනවා. අගමැති ලෙසත් විවිධ අවස්ථාවලදී ලැබුණු ආරාධනා පරිදි මාම එහි පැමිණ තිබෙනවා. ඒ නිසා ජනාධිපති ලෙස මට ආරාධනා කළ විට යුතුකමක් ලෙස මා මෙහි පැමිණියා. ඔව්, සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් පහළ ස්තරයේ ඉන්නකොට අල්ලගන්න පුළුවන් වුණාට, ගෙන්න ගන්න පුළුවන් වුණාට, සමහරු ඉහළ පඩියට නැග්ගට පස්සේ අය පැත්ත පළාතේ ගෙන්න ගන්න එක දුෂ්කර කර්තව්‍යයක් බවට පත් වෙනවා. හැබැයි ඒක වෙනස් කරමින් තමයි ජනාධිපතිතුමා කියන්නේ, මම මීට කලින් අවස්ථා ගණනාවකදී ඇවිල්ලා තිබෙනවා. ඉතින් දැන් ජනාධිපති පදවියේ ඉන්නකොට මට ආරාධනා කළාම මෙතනට එන්න යුතුකමක් තියෙනවා. ඒ යුතුකම මත තමයි මම මෙතනට පැමිණියේ කියලා. එතකොට වෙසක් පොහොය දිනේ මුළු ලෝකෙම සමරනවා. එය ලෝකයට අයත් ගරු කරන දිනයක්. එත් එකම ලාංකිකයන්ට විශේෂම පොහොය වෙන්නේ පොසොන් පොහොයයි. ඔව්, ඒ කියන්නේ ලාංකික බෞද්ධයා කියන ඒ වටපිටාව නිර්මාණය වෙන්නේම පොසොන් පොහොය දිනයක වීම නිසාම ලාංකික බෞද්ධයාට මේ දිනය ඉතාමත්ම වැදගත්. ඒත් එක්කම රාජ්‍යංශයෙන් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ වගේ වැඩ කටයුතු වලදී ලබා දෙන්න අපි සූදානම් වෙනවා කියලා කියන එකත් මේ සීළු කතාවත් එක්ක තමයි ඊට පස්සේ එන්නේ. දන්සල් හැමතැනම තියෙනවා, අපිට දැක බලා ගන්න පුළුවන්. වෙසක් උත්සව සමයේ විශාල දන්සල් ප්‍රමාණයක් තිබුණා. මේවා දුටු විට මේ රට බංකොලොත් වෙලා තිබුණද කියලා අපිට හිතා ගන්නවත් බෑ. සැතපෙන් සැතපමට අපිට දන්සල් දකින්න පුළුවන්කම හම්බුණා. පොසොන් උත්සවයට පමණක් දන්සල් 20,000ක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. දන්සල් පැවැත්වීම කියලා කියන්නේ තාමත්ම හොඳ දෙයක්, හොඳ ආමිස පූජාවක්. හැබැයි මේ විදිහට අමාරු යුගයක් පහු කරගෙන ඇවිල්ලා අද වෙනකොට අපි ඉතාමත්ම ඉක්මනින් මේ වැටි තිබුණු තැනින් නැගිටගත්තු රාජ්‍යයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා කියලා ජනාධිපතිතුමා මෙහිදී කළ ප්‍රකාශය ඔබට දක්වමින් අපි ඊට පස්සේ යනවා ලංකාදීපේ මුල් පිටුවේ තියෙන තවත් ශීර්ෂයක් බලන්න. CID පියුමිට සල්ලි ගැලූ හැටි සොයයි. මෙහි දේවල් මේක ආවේ මොකද, රංගන ශිල්පිනියක් නිරූපිකාවක් කියලා කිව්වට ගොඩක් කලාවට රංගනීය නිර්තවන නිර්මාණ දකින්න තියෙන ඉතාමත්ම අඩුවෙන්. අර සාමාන්‍යයෙන් අසල් වැසියෙක් දුවන වෙනකොට ඒ අහල පහල අගට්ටියට ඊළඟට එන ප්‍රශ්නේ, මෙච්චර සල්ලි කොහෙන්ද, මන්ද කුඩුවේ කරුණක් දන්නෙත් නැහැ කියලා සාමාන්‍ය මිනිස්සු අතර ගොඩක් කලාවට දන්න කෙනෙක් කෙනෙක් ගොඩක් ඔළුව උස්සනකොට දකින්න පුළුවන් කාරණාවක් තියෙනවා. මේකෙත් ඇවිල්ලා තිබෙන්නේ මේ තරම් සල්ලි කොහෙන්ද. හැබැයි මෙතනදි සාධාරණ ප්‍රශ්නාර්ථයක් එනවා. රංගන ශිල්පිනියක් කිව්වට රංගපාන චිත්‍රපටයක්, ටෙලි නිර්මාණයක් හෝ වෙනත් කිසිවක් නැහැ. ඒ වගේ දේවල් ඉතාමත්ම අවම ප්‍රමාණයයි තියෙන්නේ. එතකොට ඇය රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් යම්කිසි නමක් දිනාගෙන තිබෙනවා. මේ සියල්ල ඔක්කොම කරලා තියෙන්නේ. එතකොට ඔය ටික කරලාද කියන ප්‍රශ්නාර්ථය එක්ක පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ව්‍යාපාරයේ ආදායම සහ ඇය පසුගිය කාලයේදී විදේශයෙන් ආනයනය කළ දෑ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් කෝටි 8ක් පමණ වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15කට ආසන්න මුදලකට මිලිටරගත් නිවස පිළිබඳව කළ විමර්ශනවලදී ඇය අනාවරණය කර ඇත්තේ රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත බවයි කියලා තමයි මේ කතාව කියන්නේ. හැබැයි එච්චර ලොකු ගාණක් හොයන ප්‍රශ්න තියෙන ඉතින් ලංකාවේ සුදු වෙනවයි කියලා කිව්වොත් එහෙම බිව්ව නේද වදකහ සුදිය. එහිඳා තමන් හම්බ කරන මාස දෙක තුනක පඩිය හරි එක්කව කරලා සුදු වෙන්න උත්සාහ කරන වෙනමම රැල්ලක් අපේ රටේ දකින්න පුළුවන්. ඒවයින් පළ ප්‍රයෝජන ගන්න උදවිය පිළිබඳව තොරතුරු ඉතිහාසයෙන්ම වාර්තා වුණා. එකක් ඔබට මතක ඇති බම්බලපිටියේ වජිරපාරේ ප්‍රසිද්ධ තැනක් තිබුණා. දැන් ගොඩක් විට බොහෝ දෙනෙක් සඳහන් කරන පිම හංසමාලිගේ ව්‍යාපාරය පිළිබඳව ඇයි කියනවා මේ තමන්ට මේ මෙච්චර මේ කෝටි ගානක දේපල පරිහරණය කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ ඒකත් එක්ක කියලා. හැබැයි අනාවරණ මේ ඕනම වත්කමක් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැති වුණොත් එහෙම අන්න එතනදි තමයි ප්‍රශ්නය උඩුදුවන්න පටන් ගන්නෙ. අපේ ඊළඟ ශීර්ෂය කරණීය මෙත්ත සූත්‍රයත් විකෘති කර සමාජ මාධ්‍යයට දාලා. මනස විකෘති වෙච්ච මිනිස්සු මොන තරම් ප්‍රමාණයක් ඉන්නවද කියන එක පැහැදිලිව පේන්න තියෙනද? මොකද්ද මේ දේවල් කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? කරණීමිත සූත්‍රය විකෘතිකොට සමාජ මාධ්‍යයට මුදා හැර ඇති අය කවුරුන්ද ඒ සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් දී ඇති බවත් බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුරු වික්‍රමනායක මහතා සඳහන් කළේය. එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතර හුවමාරු වීමෙන් වළකින ලෙසටද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවට කිසිම උවණාවක් නැති කෙනෙක්ට වුණත් මේ කුතුහලය ඊට පස්සේ එන්න පටන් ගන්නවා. ඔය මොකක් හරි එකක් ලීක් වෙලා මොකක් හරි එකක් පිළිබඳව ට්‍රෙන්ඩින් යන වීඩියෝ එකක්ට හොර රහසේ නම් නිකන් උඩු පෙළින් නෙමෙයි යටි පෙළින් නම් මේක සංසරණය වෙන්නේ. සමහරු තව කෙනෙක් ගහන්නේ මොකද්ද කියන්නේ නැද්ද වගාව.
ඕක නිසාම ටිකක් වැඩිපුර සංසරණ වෙන ආකාරයක් දකින්න පුළුවන්කම හම්බෙනවා. හැබැයි එහෙම කරන්න එපා කියන එක තමයි අමතුමගේ ඉල්ලීම බවට පත් වෙන්නේ. කර්ණීමේත් සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සායම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව තමයි එෙහිදී සඳහන් කරන්නේ. ඔව්, මේවා අර අර මං කිව්ව වගේ අර නොදන්න කොළුකමට පොඩිකමට කවුරුවත් කරන දේවල් නෙවෙයි. එහෙම වෙච්ච ඉතිහාසයකුත් ඇති. හැබැයි දැන් නම් රට දැය සමය සම්බන්ධයෙන් වන කාරණා මේවා හරි සැලසුම් සහගතව සිද්ධ වෙන දේවල්. මේවා හරි නෙට්වර්ක් එකක් ඇටතේ ජාලයක් ඇටතේ සිද්ධ වෙන දේවල් බව තමයි පෙනෙන්න තියෙන්නේ. අපි ඊට පස්සේ යනවා ලංකාදීපේ තවත් ශීර්ෂ කිහිපයක් බලන්න. උසස් පෙළ අයිතුම් පත්‍ර 10වන දා දක්වා අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ 2024 විභාගයේ පෙනී සිටීම සඳහා අයිතුම් පත් ජූලි මාස 10වන දා දක්වා බාර ගන්න ජූලි ලබන මාසේ 10වන දා දක්වා බාර ගන්නා බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා. එතකම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා එම අයදුම්පත් ඉදිරිපත් කරන්න ඕනේ කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. පාසල් සිසුන් විදුහල්පතිවරුන් මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද සිය අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරනවා. හැබැයි පුතෝ මේ වතාවේදී අයදුම්පත් බාර ගන්නා දිනය දීර්ඝ නොකරන බවින් නියමිත දිනයට කලින් මේක ලබා දෙන්න කියලා තමයි විභාග කොමසාරිස් ජෙනරාල්තුමා මෙහිදී සඳහන් කරන්නේ. එන්නේ අපව කැරකෙල කොහෙන් ගියත් දේශපාලනයටම තමයි. ඊළඟට වාර්තා වන කාරණාව සජබෙන් ෆොන්සේකා හැලෙයි නාම යෝජනාත් නැහැ කියලා තමයි කියන්නේ. මේ වාර්තාව ගිල්ල බැලුවම සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඉදිරි මැතිවරණවලදී නාම යෝජනා නොදී සිටීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ. සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී පක්ෂ වැඩ කටයුතු සඳහා මෙන්ම පක්ෂය සංවිධානය කරන රැලි සහ උත්සව සඳහා සහභාගී කර නොගැනීමටත් සමාවෙන් ඔවුන් එහිදී තීරණය කළා තිබෙනවා. පක්ෂනායකත්වය සහ පක්ෂයේ දිගින් දිගටම විවේචනය කරමින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා. මේ ෆොන්සේකා මහතාට පක්ෂය නොගැලපෙන්නේ නම් ඕනෑම අවස්ථාවක පක්ෂ සභාපති ධූරයෙන් සහ පක්ෂෙන් ඉවත් වීමේ අවස්ථාව ඇති බවද ඔහු තවදුරටත් කියවේය. එනවනම් එන්නවනම් නැත්නම් ඉන්නවනම් ඉන්න යනවනම් යන්න ඕනම විදිහකට අවස්ථාව තියෙනවා කියන එක තමයි මෙහිදී පක්ෂය ඇතුළෙන් පක්ෂයේ සභාපතිතුම තමයි මේක කියන්න සිද්ධ වෙන්නේ. ඔන්නතන තමයි දෛවෝපගත සිදුවීම බවට පත් වෙන්නේ. හරි, අපි එමුනම් තව ලේඛක වජ්‍රගේ ලාංකික ලේඛක වජ්‍රගේ කෘතියට ඇමරිකාවේ සම්මාන දෙකක් හිමුණු පුවත ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකර රචනා කළ ද සෙන්ට් ඔෆ් බ්‍රිජ්ඩෝස් කෘතියට ඇමරිකාවේ ගෞරවනීය සම්මාන දෙකක් හිමි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ මුද්‍රණය කළ විද්‍යා ප්‍රබන්ධ අතරින් 2023 වසරේ හොඳම විද්‍යා ප්‍රබන්ධ නවකතාවට හිමි නෙබ්‍යුලා සම්මානයත්, ඒ විතරක් නෙවෙයි ලේඛකයෙකුගේ පළමු මනක්කල්පිත නවකතාවෙන් පිරිනැමෙන ක්‍රෝෆෝඩ් සම්මානය සඳහාත් ඔහුට මේ සම්මාන දෙකම හිමි වෙලා තිබෙනවා. එතකොට මේක ඔහුගේ ප්‍රථම කෘතිය වීම තමයි විශේෂම කාරණාවක්. මේකේ තිබෙන්නේ මේ මනක්කල්පිත කතාවක් අද්භූත ප්‍රබන්ධ නගරයක ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයෙකු ඝාතනය කිරීම සඳහා කුඩා කාලයේ සිටම පුහුණු වන මිනිසෙකුගේ කතාවක් පදනම් කරගෙන තමයි ඔහු මේ කතාව මේ කෘතිය ලියලා තිබෙන්නේ. සම්මානනීය කෘතියක් බවට පත් වෙනවා. එතකොට ඒකට සම්මාන හිමි වෙන්නේ ඇමරිකාවෙන්. මේවා සුවිශේෂී ජයග්‍රහණ දිසා අනිවාර්යයෙන්ම හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. EPF එකට පොළු තැබූ හාම්පුතුන් 15,000කට නඩු. ඔව්, සේවය ලබා ගන්නා විට තමන්ගේ සේවකයා වෙනුවෙන් ගෙවිය යුතුව තිබෙන බාර අරමුදල් ගෙවන්නේ නැතුව කට්ටි පැනපු ඒවට අලගු තියපු නායකයෝ නැත හාම්පුතු තමයි මේ 15,000ක් පමණ පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ. අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීම පැහැර හැරි හාම්පුතුන් 15,000කට එරෙහිව නඩු පවරා ඇතැයි රජයේ මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදී කොප් කමිටුවේදී අනාවරණය වෙලා තිබෙනවා. මේ අතර මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට අදාළ දත්ත වාර්තා ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳව වන පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදේශයක් ලබා දීලා තියෙනවා. මේක මෙහෙම හරියන්නේ නැහැ. මේ ගැන හොඳට තොරතුරු ගන්න පුළුවන් හොඳ ඩේටා බේස් එකක් හදන්න කියලා. එතකොට ඔය ඔව මගහරින ඔව අතහරින කට්ටිය පිළිබඳව තොරතුරු හා ගන්න පුළුවන්කම හම්බෙන නිසා ඇතුළු පිටු වාර්තා කිහිපයක් බලමු. කෝටි 5ක රන් බිස්කට් පන්නන්න හදලා ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියා දැලේ 60,000ක කොන්ත්‍රාත්තුවක් කියලා කියන්නේ රුපියල් 4,80,00,000ක් පමණ වටින රන් බිස්කට් 18ක් කටුනායක ගුවන්තොටුපළින් පිටකිරීමට උත්සාහ කළ ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ පරීක්ෂණ
නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය සහ පාලනාංශයේම නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අවුරුදු 15ක් තිස්සේ රැකියාව කරන කෙනෙක්, හක්මන ප්‍රදේශයේ වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙක් දැන් ඉතින් රුපියල් 60,000කට තමන්ගේ මෙතෙක් කල් තමන් හරි හම්බ කරගත්තු ගෞරවනීය තත්ත්වය පවා උගසට තැබූ ආකාරය තමයි දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ ප්‍රදේශ රැසකට. අද වැසි සහ සුළං දිවයින ප්‍රදේශ රැසකට අද දින ඒ තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මිලිමීටර 100ට පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වයඹ පළාතේත් ගාල්ලමාතර මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියන ගමන්ම අපි යනවා. ඊට පස්සේ අද මොනවද දිනමින පුවත්පතේ වාර්තා වෙන්නේ කියලා බලන්න. ණය තිරසරභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චීනයේ සහාය අඛණ්ඩවම චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් බීජිං නුවරදී සඳහන් කළ බව තමයි දකින්න හම්බ වෙන්නේ. ණය තිරසරභාවය නිර්මාණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන අතරතුරේදීම තමන්ගේ මැදිහත්වීම ලබා දෙන්න සූදානම් කියලා චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා බීජිං නුවරදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. චීනය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා චීන අගනුවර පැවති රාජතාන්ත්‍රික උපදේශන වටය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් එම ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර ඇති බව තමයි මේ වාර්තාව ඔබට දක්වමින් අපිට කියන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඒත් එක්කම දිනමින් අපිට තවත් කියනවා එහෙම ප්‍රවෘත්තියක්. ඒ තමයි අයහපත් කාලගුණයෙන් වෙනසුණු නිවාසවලට වන්දි මුදලක් දීමට හෝ නිවාස නැවත ඉදිකර දීමට ජනාධිපති උපදෙස් දුන්නා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා තමයි මේ බව සඳහන් කරන්නේ. මේ බවට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමයි තොරතුරු උපුටා දක්වන්නේ. අයහපත් කාලගුණයේ තත්වයේ හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබා දීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය වැසි දිනවල පැවති අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අපි යමු. මේ සියල්ලත් එක්ක ක්‍රීඩා පිටුවේ අද මොනවද කියන්නේ කියලා ඓතිහාසික ජයග්‍රහණයකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දවසේදී හිමිකම් කිව්වා. දමන විජේසූරිය අද ලියන ලංකාදීපයට ඒ ගැන මෙන්න මෙහෙම ශ්‍රී ලංකා කෙල්ලන්ගෙන් කොදෙව්වන්ට සුද්ධයක්. සුද්ධයක් කියලා කොහොම වෙන අදහසක් එන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසියෙන් නම් වයිට් වොෂ් එකක් කියලා කියන දේ වෙන්නේ ඇති. දමින්ද විජේසූරිය මේ විදිහට ලියන්නේ. මෙම ජයග්‍රහණයත් සමගින් කොදෙව් කාන්තා පිළට එරෙහිව පැවිදි තරගමාලාව 3.0 වශයෙන් ජයග්‍රහණය කළා. මොකද ඊයේ පැවිදි තරගයේ ලකුණු 161කින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දැක්වීමත් එක්ක චමරතපත්තු විශිෂ්ට ආරම්භයක් ලබා දෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. නමුත් ශතකයේ පෙනිපෙනී ඇය පිටියෙන් ඉවත්වීම, නමුත් සචිර නිසංස ලකුණු 28කට කඩුලු පහක දවා ගැනීම කැපී පෙනෙන කාරණාවක්. ඒ විතරක් නෙවෙයි, තවත් වැදගත් කාරණාවක් තිබුණා. එවකට තිබුණා චමරි ශතකයක් වාර්තා කළත් සමස්ත කණ්ඩායම ලකුණු 150 අභිභවයන් තත්වයක්. නමුත් චමරිගේ කඩුල දැවියාමෙන් පස්සේ පන්දු 92කදී ලකුණු 117ක විශිෂ්ට සම්බන්ධතාවයක් නිර්මාණය කරනවා නිලක්ෂිකා සිල්වා සහ අනුෂ්කා ජීවනේ. දැන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීම පිළිබඳව යම් යම් ඉඟිබිඟි ලබා දෙන චමරිට කවදාහරි දවසක හිතේ නිකන් දෙගිඩියාවක් නැතුව, හිත චකිතයක් නැතුව ඒ තීරණයට එන්න පුළුවන් වටපිටාවක් දෙවන පෙළක් නිර්මාණය වන ආකාරය දකින්න පුළුවන් කම ලැබීම සතුටට කරුණක් කියන එක නම් අනිවාර්යෙන්ම මතක් කරලා දෙන්න ඕනේ. හරි, අපි දැන් යමු කාටුන් වල අද මොනවද ඇඳිලා තියෙන්නේ කියලා බලන්න. පළවෙනි කාටුන් එක අපි උපුටා ගන්නවා දිනමින පත්තරේ මුල් පිටුවෙන්. අංජන ඉන්ද්‍රජිත් අඳින්නේ කාටුන් නමින් තමයි මේක අරගෙන ඉන්නේ. එතකොට මෙන්න මෙහෙම, සමහර දේශපාලන පක්ෂ නායකයෝ රොටි කන විදිහට එයාලගේ පක්ෂ ලකුණ රොටිය වෙන්නත් බැරි නෑ. පුදුම රොටි කෑමක් මේ දවස්වල සමහරුන්ගෙන් දකින්නේ. එහින්දා චන්දසලකුණ ඕනම් රොටිය මාක් එක දාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපි බලමු තැටිය රත් වෙලා රොටිය පිච්චිලා කරවෙලා මොනවා හරි වෙයිද කියලා. නරක කාලය ආපුවාම ඉතින් හෙන හොරා මිනිස්සුන් ඇවිද්දවනවලු මාර විදිහට. හරි, පංකජරුවින්දගේ සරදම් කාටුන් එක. ඉගෙන ගන්න සල්ලි අරන් සරසවි සිසුවොත් බැංකුවලට පොලු තියලලු. ඒ සල්ලි නම් සතේට අරගනීය, අපරාධි කියන්න බෑ. අර ලොකු මහතුරු කෝටි ගණන් මිලියන ගණන් බිලියන ගණන් වලින් පොලු තිබ්බට කැම්පස් එකේ ළමයි ටික ඉගෙන ගන්න කියලා අරගත්ත ලෝන් අපව ගෙවා ගන්න බැරුව හිරුණාට පස්සේ ඒවනම් සතේට ඇදලා ගනී කියලා තමයි මේ කතාව කියන්නේ. අපේ රටේ ගොඩක් වෙලාවට ඉතිහාස නම් වෙලා තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලය තමයි. ඊළඟට දේශපාලන කතාවක් දාස අඳින්නේ ලංකාදීප පත්‍රයේ ඇතුළු පිටුවට 4 වෙනි පිටුවට.
සන්දමල්ල චන්දවරය ඔළුවේ තියාගෙන විපක්ෂනායකතුමා මගදිගේ නවා. හැබැයි එතුමාගේ ඉදිරියේ තියෙන යම්කිසි අවධානම බඳිනතුවක්ව පත්තු කරලා කවුද මේ? ඒ පැත්තෙන් පේන ෆිල්ම් මාර්ෂල්තුමා හැංගිලා බලන් ඉන්නවා වගේ කතාවක්. දේශපාලන ගමන් මගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඉන්න විපක්ෂ නායකතුමාගේ ගමන් මග හරහට එතුමාට බඳිනතුවක් පත්තු කරලා තියෙන්නේ. එතුමාගේ පක්ෂයේ සභාපතිවරයා වීම තමයි දෛවෝපගත සිදුවීම බවට පත් වෙන්නේ. හරි, දාසහපුවලාණගේ අඳින කාටුන් එක බලමු. ස්වාරිස් කාටුන් එක 69 ඇතුලේ 6 ඇතුලෙනුත් 9 ඇතුලෙනුත් ඔළුව එළියට දාගෙන මේ දවස්වල කඩු හරඹයක නිරත වෙන්නේ කවුද කියලා බලන්න. බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිතුමා අතර කඩු සටන 69 ජයග්‍රහණය කිරීම උදෙසා බව තමයි ස්වාරිෂ්ඨ පිටිපස්සෙන් ඉඳන් බලන් ඉන්නකොට හැඟෙන තේරෙන කාරණාව බවට පත් වෙන්නේ. අසංගදිනුල්ගේ පොලිටිකල් දේශපාලන ලොක්කෙක් පොලිස් පොඩ්ඩෙට පෙන්නවා ආම් බලහම් පුතේ කරනවනම් වැඩ තියෙනවා කියලා. කාගේ පෙට්ටකමද මේ ඇරලා බලන්න කියලා කියන්නේ. පිරිමිහන් සමාලිගේ පෙට්ටකම ඇරලා තියෙනවා. ඒක ඇතුළට ඔච්චර රන් දී මුතු මැණිකාවේ කොහොමද කියලා විමසන අතරතුරේදී පොලිස් පොඩ්ඩොත් බැටන් පොල්ල වන ඒදියා බලන් ඉන්නකොට තමන්ගේ පිටිපස්සෙන් ඉන්න දේශපාලනඥයාගේ මැරකම පේනවා. නිකන් අර ඇස් දෙකට බැඳලා තියෙන පටියේ ඉන්නේ විතරක් නෙමෙයි පිටිපස්සේ හංගගෙන ඉන්න ඔය නැෂනල් එකට මුවා කරගෙන හංගගෙන ඉන්න මහ විශාල පොදිය. ඕක හින්දා ඔය පොල්පරාලි අමතක වෙයි අර නිකම් මේ රොඩ්ඩ දිහා නීතිය බලයි වගේ අදහසක් තමයි තියෙන්නේ. හරි, අනේ අනිච්චක් ලයන් අද කියන කවිය. ළමා අපචාර නඩු 20,000 පැන ලෝකෙන් උතුම් රට ලැබ ඇත පළමු තැන. හොඳම දේත් ළම ඉන්ටයි කියාගෙන අනේ මගේ කට කිව්වලු කුමට වෙන කියනකොට නම් ලෝක ළමා දිනේ එනකොට නම් ළමයින් වෙනුවෙන් හොඳමදේ හොඳමදේ කොච්චරද කියලා කියන්නේ ළමා අපචාර නඩු වාර්තා වෙච්ච ප්‍රමාණය විතරක් 20,000 ඇවිල්ලා ලංකාවයකින් කප් එකක් ගහලා තිනවා කියලා තමයි මේ කියන්නේ. ඒ ගැන කට කුම්මට කට කියලා තමයි කියන්නේ. හරි, අද දවසට මෙච්චරයි. අපි සමු ගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරමින් සුබදායි දවසක්.